පන්දියවන්නෙක් විදියට ප්‍රතිකරුවන්ට දරා ගන්න බැරි බවුන්ස පන්දු යෝක පන්දු යවපු ෂොයිබ් අක්තර්ගේ කටෙන් පිටවෙන වචනයත් සමහර වෙලාවට බවුන්ස වගේ දරුණුයි. ලෝකුස්ලානෙට සෙල්ලම් කරන පාකිස්තාන සංචිතේ නම් කළාට පස්සේ ඒ සංචිතය ගැන අක්තර් ඒ වගේ සැර කතාවක් කියලා තිබුණා. අක්තර් කියලා තිබුණේ මේ සංචිතය ඉක්මනට ගෙදර එන්න නම් හොඳයි කියලා. සංචිතය තෝරන්න එකතුණු ප්‍රධාන පුහුණුකරු සක්ලෙන් මුස්ටාක් වගේම තේරීම් කමිටු සභාපති මොහමඩ් වසීම්ටත් අක්තර් ලුණුඹුල් එක්කම කියලා තිබුණා. සාමාන්‍ය මිනිසුන්ගෙන් සාමාන්‍ය තේරීම් තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද සක්ලෙන් කියන්නේ 2002 අන්තිමට ක්‍රිකට් ගහපු කෙනෙක්. මම දන්නේ නැහැ එයා මොනවද T20 ගැන දන්නේ කියලා. ඉෆ්තිකා වගේ අය දාලා මොනවා කරන්නද? මම හිතන්නේ එයාත් මිෂ්බා වගේ. හෙමින් ගහන රිස්වාන් ඉන්න එකේ මොකටද මේ ඉෆ්තිකාරුත්? මේ දෙන්න එකතු වුණාම කොහොමද T20 ගහන්නේ? ෆකර් සමාන් කණ්ඩායමට නම් නොකළ එක ගැනත් අක්තර් රේතරම් පැහැදීමකින් කතා කරලා තිබුණේ නැහැ. මම නම් කියන්නේ ෆකර් අපේ ආරම්භක ප්‍රතිකරුවා වෙන්න ඕන. එයාට වඩා හොඳ කෙනෙක් මට නම් පේන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ සෙල්ලම් කරන්න. බාබ එක්ක ආරම්භක ප්‍රතිකරුව විදියට ෆකා එන්න ඕන. මම හිතන්නේ මේ කණ්ඩායම ඉක්මනට ගෙදරෙයි. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහා රෙදි ගැලවුණු අපේ මැදපෙළ තමයි ආපහු ලෝක කුසලානයටත් නම් කරලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ කණ්ඩායම ගමනක් යයි කියලා හිතන්නේ? මේ විදියට තේරීම් වලට දැඩි ප්‍රහාර එල්ල කළ අක්තර් නායක බාබගේ පහර දීමේ රටාව ගැන ඒ තරම් පැහැදීමක් නැහැ. බාබට ලස්සන කවර් ඩ්‍රයිව් එකක් නම් තියෙනවා. ඒක නිසා එයා නම් කණ්ඩායමේ දිගටම ඉන්න ඕන. ඇත්තම කිව්වොත් මේ තේරීම් ගැන මම ලොකු තරහකින් ඉන්නේ. ඔය විදිහට තමයි අක්තර් පාකිස්තානයේ ලෝක කුසලාන කණ්ඩායමේ තේරීම් ගැන කතා කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.